කොවිඩ් ආසාදනයේ වී සිටින රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පිළිබඳව අද විපක්ෂය ස්ථාන කිහිපයකදීම අදහස් පළ කළා. දරු කතානායකතුමනි මේ වන විට කීර්තිමත් සේවාවක් ඉෂ්ට කරපු ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතුමා කොවිඩ් ආසාදනයට ලක් වෙලා මහරසිට දැනේ ගල්ලෑල්ල බල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙනහිලා තිබෙනවා. එක පැත්තකින් එතුමට වෙනත් ජීවිත තර්ජනක් තිබෙනවා. ඒ වගේම තවත් පැත්තකින් දියවැඩියා රෝගියෙක් හැටියට හෘද ආබාධයකින් පෙළෙන රෝගියෙක් හැටියට එතුමාට සෞඛ්‍යමය ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. එතුමාව කිලෝමීටර් 200කට වැඩි ප්‍රමාණයක දුර ඈත ප්‍රදේශයක නිරෝධායන කඳවුරකට නොව IDH රෝහලට යවන්නට කටයුතු කරන්න කියලා මම මේ මානුෂීය ඉල්ලීම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. මේ අතර කොවිඩ් ආසාදිත ශානි අබේසේකර මහතා අද පස්වරුවේ IDH රෝහලට රැගෙන වෙ තිබුණා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය වජිර දිසානායක මහතා පත් කර තිබෙනවා. ඒ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයායි. හිටපු සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමෙන් පසුව වජිර දිසානායක මහතා නව තනතුරට අද පත් කෙරුණා.